සුපුරුදු විදිහටම බ්‍රහස්පතින්දා දවසේ ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා එතුමන් මුණ ගැහෙන්නේ. ඒ නිසා අපි අද ආරාධනා කර ප්‍රධාන ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමයේ සමාජික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආවජීව සමාජික දේශමාන්‍ය දේශශක්තිය දේශබන්ධු ජනාභිමානී විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යානිධි රොහන්දාරත් මහත්මයාට අයිබෝන් සුබදැස්නක්. අයිබෝන් සුබදැස්නක් ඔබ දෙපළටත් සියලුම නරඹන්නන්ටත්. රොහන් මහත්මයා සම්බන්ධ කරගෙන අද දවසේ සුවිශේෂී කාරණා තුනක් පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ඔබට අපි දුරකථන අංකය මතක් කරලම ඉන්නක හොඳයි කියලා හිතුවා නේද ජානි? 0115 299 299 0115 299 299 කතා කරන්න පුළුවන් ඔබට. ජනපත්‍ර පරීක්ෂා කරගන්නත් අපි හැකි විදිහට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ කතා බහ අතරතුරේදී. ඒ අතරේ අපි ඔබට මතක් කරනවා පසුගිය සතියේ අපි විශේෂාංගය අවසන් කරන්න කලින් රොහන් මහත්මයා කිව්වා මේ සතිය ඔබ සූදානම් වෙලා ඉන්න පෑනක් කොලයක් අත ගන්න කියන කාරණේ. මොකද සීවලි මහරහතන් වහන්සේ වන්දනා කරන කෙටි ගාථාව අපි මේ සතිය ඔබට ලබා දෙනවා කියන කාරණේ. උන් එහිඳ අදත් වැඩසටහන විශේෂාංගයේ මුලදීම අපි ඒ කාරණේ ඔබට මතක් කරනවා. ඔබ සූදානම් වුණේ නැත්නම් පෑනක් කොලයක් අතට අරගෙන සූදානම් වෙලා ඉන්න වැඩසටහන අතරතුරේදී අපි සූදානම් වෙනවා සීවලි මහරහතන් වහන්සේ වන්දනා කරන ඒ කෙටි ගාථාව ඔබට පෙන්වන්න. ඒ වගේම ඒ පිළිබඳව රොහන් මහත්මයාගෙන් විස්තර දැනගන්න. ඒ අතරේ අද අපි විශේෂයෙන්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන දැන් ගිය සතියේ අපි කතා බහ කරා මේ කුජ ග්‍රහයාගේ කොට 12 බලපෑම් පිළිබඳ. අදත් තවත් එවැනිම ටිකක් කතා බහට ලක් වෙන මේ නම කියපු සැනින් නැජන ටිකක් බය වෙන ග්‍රහය පිළිබඳ කතා බහ කරන තමයි රාහු. ඔන්න රාහු ලබල වගේ කියලා ජන අපි කියනවත් අහලා තියෙනවද? පිස්සු වගේ වැඩ කරනවා නේද? ඇවිද්දන ඔන්න ඔය කතා අපි ගොඩක් අහලා තියෙනවා. හින්දා මේ රාහු ග්‍රහයාගේ එක එක රාශියට පිවිසීමේදී ඇති වෙන බලපෑම සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි රොහන් මහත්මත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන. ඇත්තටම මේ රාහු ග්‍රහයාත් අර අපි කලින් සඳහන් කරේ ගිය සතියේ කුජ ග්‍රහය වගේම ටිකක් කතා බහට ලක් වෙන ග්‍රහයෙක්. ඔව් අජානි මේ අරුණි විශේෂයෙන්ම මේ රාහු කියන ග්‍රහයා අර අජානි කිව්වා වගේ හිසක් නැහැ කියලා තමයි හුඟක් ප්‍රකට වෙලා තියෙන්නේ. ඔළුවක් නැතුව මේ කියන්නේ අවබෝධකින් තොරව වැඩ කරන කියලා. නමුත් රාහු ලැබූ පමණින් රාහු පිහිටි ස්ථානයේ අනුව ඔවා වෙනස් වෙනවා. රාහු හොඳ ස්ථානවල හිටියාම මුලින්ම අඳුර ගන්න හොඳ ස්ථාන හැටියට අපි ගන්නෙ 3, 6, 9 සහ 11. දැන් මේ වගේ ස්ථාන උපචය ස්ථානයේ හැටියට ගන්නෙ. එතකොට මේ ග්‍රහයාට ඉන්න හොඳ තැනක්. එතකොට මේ තැන්වල හිටියොත් ওই නරක ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ ග්‍රහයත් එක්ක සම්බන්ධ වෙන ග්‍රහයොත් අනුව තවත් වෙනස් වෙනවා. ඒකම තමයි 3 6 9 11 කියන ස්ථානවල බල සම්පන්නව හිටියොත් ඔහුට ඔහු ඇයට එවැනි මහ දසාවක තුල හුඟක් දේවල් ලැබීම හොඳ පැත්තට හරවන. එතකොට රාහු සාමාන්‍යයෙන් පළවෙනි කොටුවේ ඉන්නකොට පළවෙනි කොටුවේ ඉන්නේ කොයි ආකාරයෙන්ද මේ බලපෑම ඇතිවන්නේ? වගේම කොටු 12 න් අද දවසේ අජානි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන කොටු 6ක් පිළිබඳව. මොකද විශේෂ මැණික් වර්ගයක් පිළිබඳවත් ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන නිසා හින්දා අපි එහෙනම් කියමු රහන් මහත්මයා මේ රාහු පළවෙනි කොටුවේ පිහිටනවාම කොහොමද කෙනෙක්ට මේ දේවල් ලැබෙන්නේ? සාමාන්‍යයෙන් රාහු ලග්නේ ඉන්නකොට ටිකක් උස් සිරුරක්, සීන් සිරුරක්, ඒකම කඩිසර බවක්, ඒකම එක තැනක ඉන්නේ නැති ගතියක් එයක් ප්‍රකට කරනවා. එතකොට ඍජු තීරණ, තනි තීරණ වලට එකෙල්ලේම නොසිතා කටයුතු කරන හිතට එන දෙයක් එකවරම වගේ ක්‍රියාත්මක කරන්න බලන ගතියක් මේ රාහුගෙන් ප්‍රකට වෙනවා. එතකොට මේ බල සම්පන්න ස්වභාවය ආවම ඔහු බොහෝම තීරණාත්මක රාහු මහදසාවක් තුලදී හොඳ විදේශ ගමන්, හොඳ සාර්ථක ඇවිදිලි. ඇවිදිලි කියන එකෙන් අදහස් කරන්නේ සංචාරයන් තමන් මේ රටින් නිවසින් පිටත් වෙලා බොහොම දියුණුවටපත් වෙන ග්‍රහයෙක් වෙනවා. සාමාන්‍ය රාහු එකේ ඉන්නකොට කේතු ඉබේම හත්පැන්නට එනවා. එතකොට මෙතනදී નિરાයාසයෙන්ම විවාහ දෝෂිකුත් ඇති වෙනවා. අපි ඊළඟ සතියේ කේතු ගැන කතා කරමු. එතකොට හැබැයි දැන් මේ සමසප්තම දෘෂ්ටියේ වැටෙන නිසා මේ ගැටලුවට පාත්‍ර වෙනවා. දැන් රාහු කියන්නේ ප්‍රධාන ග්‍රහයෝ 9 දෙනාගෙන් මේ ඡායාග්‍රහයෙක්. එතකොට මේ ඡායාග්‍රහයෙක් වුණාට මේ රාහුට කරන්න පුළුවන් සීමාව බොහොම වැඩි. එතකොට සාමාන්‍ය ගතිය රාහුගෙන් පළවෙන්නේ වාකාරින් වෙනවා. දෙවැන්නේ රාහු පිහිටුවම දෙවැන්නේ එතකොට ටිකක් වාක් ශාතූර්ය වැඩි, කටසර වැඩි, කියන දේ බලවත් වැඩි, වචනය බලවත්කම වැඩි. ඒ වගේම දත්වල
පිහිටීමේම වෙනස් වෙනවා. සමහර අයගේ තියෙනවා දුර්ලුණු තර දත් අපි කියන්නේ බොල්ලෑ වුණා කියලා. ඒ වගේ අපිලිවලට දත් පිහිටන අවස්ථා තියෙනවා. නමුත් සමහර වෙලාවල් වලට සුභග්‍රහයෙන් පිහිටියාම දත් අපිලිවලට නෙමෙයි අර අපි කියන්නේ නල දත් කියලා ලස්සනට වගේ එවැනි දත් එහෙම ඇති වෙනවා. ඒකම තමයි සාමාන්‍ය ටිකක් ඇස් ලොකු කරලා කතා කරනවා, නැත්නම් ඇස් ලොකුයි. එතකොට මේ රව් දෙකේ වුණාම මේ අර කුජ දෙකේ හා සමානකතියකුත් තියෙනවා. අයිත් මේ අර අර පැත්ත ගියත් ඇත්ත කියනවා වගේ කමක් තියෙනවා. අයිත් කවුද කෙනා කවුද එහෙම බලන්නේ නැහැ. ඒක තවත් වැඩි වෙනවා සඳු එහෙම හිටියොත්. රව්ත් එක්ක සඳු දෙවැන්නේ හිටියොත් බොහෝ කට වරද්ද ගන්න එක නම් පාඩුවා. මම ඒ වගේ ප්‍රකටම දේශපාලඥයෝ දෙදෙනෙක්ට අවවාද දීලා තියෙනවා. කට වරද්ද ගන්න එපා. ගෝචරයෙන් මෙහෙම යන වෙලාවල් වල ඒ උප්පත්තිය මින්දිටිය වගේ ඒ වගේ තැන්වලදී සමහර මේ බොහෝම වැරදි නිකම් වැඩ කරන්නේ නැති කතාවන් මේ වෙලා තියෙනවා. කොහේ හරි අස්සක් මුල්ලක්කට කොහෙන් හරි කට දානවා. කට දාලා තමන් නිකම් පාඩු සිද්ධ කරගන්නවා. හැබැයි රාහු දෙකේ ඉන්නකොට ධනය ලැබෙන්නාසේම ධනය විනාශත් කරනවා. එතකොට සමහර මං කිව්ව විදිහේ හොඳ ප්‍රබල වෙලා එහෙම ඉඳලා වුණොත් එහෙම හදිසි ධන සම්පත් උදා කරනවා වගේම ධන සම්පත් නැති කරන්නත් හේතුවක් තියෙනවා. මොකද මේක මාත්මය රාහු දෙවෙනි කොටුවේ පිටියොත් එහෙම සුභසුභතා සමසමව තමයි සමසම ගන්න පුළුවන්. ප්‍රබල වුණොත් ඒ වගේම තමයි ඉතින් හදිසියේ ධනවත් වෙලා නොහිතන ධන තත්වයකට ඇවිල්ලා සමහර තත්ත්වයේ ඒක නැති කරගන්නත් හේතු තියෙනවා. දැන් මේතන පළවෙනි කොටුවේ කිව්වා වගේම දෙවැන්නේ ඉන්නකොට අටවැන්නේ ඉන්නවා කේතු. එතකොට විවාහයට බලපානවා. එතකොට ඒ බලපෑම එනවා. එතකොට දෙවැන්නේ ආකාරය. තුන්වැන්නේ උපචේ ස්ථානයක් හැටියට ගන්න. ඒකෙන් රාහු ස්ථානය. ඔව්. උපචේ ස්ථානය කියන්නේ මේ තුන්වැනි කොටුවට රාහුට හොඳයි. එතකොට රාහු තුන්වැන්නේ ඉන්නකොට බොහෝ දුරට මේ බලවත් සුභග්‍රහයන් දෘෂ්ටින් නොවැටුනොත් මේ සහෝදර නොඉන්නත් පුළුවන්. සමහර වෙලාවලට ඒ දෘෂ්ටීන් බැටෙන අනුව මේ සහෝදර ගොඩක් ඇති වෙනවා. Tamanට වඩා බලවත් සහෝදරයෝ ඇති වෙන උන්ගෙන් ප්‍රයෝජන ඇති වෙනවා. සමහර අය දැක්කලා තියෙනවා මම දැන් චන්ද්‍ර කුජ වැනි ග්‍රහයොත් එක්ක රාහු හිටියොත් එම බාල සහෝදරයෝ පිරිමි කොහොමත් ලැබෙන්නේ නැති කමක්. මේ දෘෂ්ටීන් වැටෙන අනුව කියන්නේ කියන්නේ අනිකුත් ග්‍රහයන්ගේ දෘෂ්ටීන් වැටෙන විදිය. අනිකුත් ග්‍රහයන්ගේ දෘෂ්ටීන් වැටුණොත් සහ එක්ක මේ මේ කියන ග්‍රහයොත් හිටියොත්. එතකොට ඒ අදාළ නියමිත ග්‍රහයක් කියලා කෙනෙක් කියන්නේ මේ දෘෂ්ටියම වැටෙන්න ඕනේ. ඔතනට කුජ වගේ ග්‍රහයෝ එහෙම දෘෂ්ටිය වැටුණොත් අඩු වෙනවා. දැන් සමහර මන් දැකලා තියෙනවා චන්ද්‍ර මංගල යෝගයත් ඉඳලා රාහුත් ඉන්නවා. එතකොට හරි ප්‍රබලයි. යටත් වෙන්නේ නැහැ කොහොම හරි තම ආධිපත්‍යයේ බලය. ඒ කියන්නේ ඔවුන් තුළ નિરાයසයෙන්ම බලය, ශක්තිය, වික්‍රමය කියන එක තියෙන අය බවට පත් වෙනවා. ඔවුන් ගිය ගිය තැන ආකර්ෂණයට ලක් වෙනවා. කැපිලා පෙනෙනවා. කොහරි පැත්තක ඉඳියත් කතා කරලා හරි ඉස්සරහට ගන්නවා. ඒ කියන්නේ එවැනි වාසනා ගුණයක් තුන්වැන්නේ ඉඳීමෙන් નિરાයසයෙන්ම ගෙනත් දෙනවා. ඔව් බල සම්පන්නයි. ඔව් බල සම්පන්නයි. කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න කරගැනීමේ හැකියාවක් තියෙන වාසනා ගුණය නිරන්තරයෙන්ම ගේනවා. ඒක නිසා තුන්වැන්නට උමේ රහව ඉන්නවා නම් බලවත් එහෙමයි. හැබැයි ඉතින් නීච වෙලා සතුරු වෙලා හිටියොත් ඔය තත්ත්වය ඒකේ අනිත් පැත්ත වෙනවා. දැන් හතරවැන්න. හතරවැන්න මේ හිතට පපුවට මව් ගැන භූමිය දීපල. හතරවැන්නට සුභ ග්‍රහයක් හැටියට ගන්නෙ නැහැ. ඉතින් බලවත්ම සුභ තත්ත්වයේ හිටියොත් මේ තත්ත්වය අඩු වෙනවා. සාමාන්‍යයෙන් හතරවැන්නේ රාහු ඉන්නකොට සාමාන්‍යයෙන් බය වෙනවා දෙමව්පියෝ හිම. ඒ දරුවෙක්ගේ හිම හිටියොත් එම මේ හුඟක් දීපල තියෙන කෙනෙක් වුණොත් මේ දීපල නැති කරගනී දෝ කියලා. බොහෝ දුරට වටිනා දීපලක් නැති කරගැනීමේ හැකියාවක් ඇති වෙනවා. එතකොට ඒ වගේම තමයි රාහු හතරේ ඉන්න අය අර කුජ හතරේ වගේ තමයි වේගවත් ස්වභාවය වැඩි. ඒ කියන්නේ ඔවුන්ගේ ආත්මය තුල තියෙන අර ධෛර්ය සම්පන්නකම ඔරොත්තු දීම මේ යටත් නොවන ස්වභාවය වැඩි. ඒක ටිකක් මවුටත් අසුභ ඵලගෙන දෙන හේතුන් ඇති වෙනවා රාහු හතරේ. ඒ වගේම බාල කාලයේදී කුඩා දරුවෙක්ට එහෙම ලැබුවොත් විශේෂයෙන්ම මේ දියණියන් ඉන්න මව්වරු සැලකිලිමත් වෙන්න ඕනේ. බාල කාලයේදී මේ මහදසාවක් ලැබලා රාහු හතරේ ඉන්නවා නම් නිවෙසින් පිට මේ ඔවුන්ව රඳවනදී වාග් පරිස්සම් වෙන්න ඕනේ. දන්නේ නැති බොහොම හිතවත් කියලා හිතන් ඉන්න නිවාසවල එහෙම රඳවන්න නරකයි. ඒක බොහොම කරදරයට පාත්‍ර වෙනවා. ඒ වගේම තමයි මේ අසුභ විදිහට පිහිටුවොත් ඒ දසාව කිසිම ප්‍රයෝජනයක් නැතිව ගෙවනවා. නිවසින් පිටත් වෙනවා, නිවසින් ඈත් වෙනවා,
සමහරලාවට මේ බාල කාලයේදී අර පරිබාසගත කරන්න වගේ වෙන්නේ එවැනි තත්ත්වයන් පවා ඇති කරන්න රාහු සමත් වෙනවා. දැන් හොඳ බලවත් තත්ත්වයෙන් පිහිටියොත් මේ තන තන ගිහින් හෝ තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්නවා. සාමාන්‍යයෙන් හතරට හොඳක් කියවෙනවා අඩුයි රාහු කියන ග්‍රහයට. අර ඇවිද්දින එක සිද්ධ වෙනවා. හැබැයි ඒ ඇවිද්දින එකෙන් හොඳද නරකද සිද්ධ වෙන්නේ කියලා තීරණය වෙන්නේ ඔය පිහිටීමත් එක්ක. පිහිටීම නෝ බොහෝ දුරට හතරවැන්නට හොඳ කැටියට ගන්න නැහැ. මොකද හතරවැන්න ඉන්නකොට නිරායසයෙන්ම සමසප්තම ඉන්නවා කේතු 10යි. ඉතින් කේතු 10 ඉන්නකොට පරිශනාත්මක ගවේෂණාත්මක ඕවට හොඳයි. නමුත් තමන්ගේ රැකියාව කර්මය ගැන කතා කරන තැන කේතුට එතරම්ම සුබඵලදායක වෙන්නේ නැහැ. සුබඵලදායක වෙනවා විවිධාංශවල අපි එක ලබන සතියේ කේතු ගැන කතා කරනකොට කතා කරමු. ඔව් අපි ඉදිරියේදීත් රහු ගැන ඉතුරු නේද කොටු පිළිබඳවත් කතා බහ කරනවා. ඒ අතරේ ඔබට මතක් කරනවා මෙදිරි දුරකථන මාර්ගය අපි ඔබ වෙනුවෙන් නිරුත් කරලා තියෙන්නේ 0115 299 299 ඔබට කතා කරන්න පුළුවන්. ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න අපි අවස්ථාව ලබා දෙන සූදානම් ඉන්නවා කීප දෙනෙක්ට. ඒ අතරේ රොහන් මහත්මයාගේ දුරකථන අංකත් අපි සඳහන් කරනවා. පෞද්ගලිකව ඔබට එතුමන් මුණ ගැහෙන්න පුළුවන් මෙන්න මේ අංක වලට කතා කරොත් 0712 62 91 0772 93 91 0773 92 26 91 තමයි දුරකථන අංක. නම්බර 51 කොටාපාර බොරළ, නම්බර 60A කඩවතපාර කළුබෝලේ ලිපිණියන් වදී එතුමන් මුණ ගැහෙන්නත් පුළුවන්. අජානේ ඔව් දැන් අරුණි අපි කොටු හතරක් වෙනකම් කතා බහ කළා. රාහු පිහිටීම යත වෙන මෙසු අසුබතාවල තියෙන මේ වෙනස පිළිබඳව කතා බහ කරා. දැන් අපි වැඩසටහන ආරම්භයේදීම සඳහන් කළා අරුණි මේ රාහු කියලා කියන්නේ ඔලුවක් නැතුව ඇවිද්දන කෙනෙක්, වැඩිපුර ඇවිද්දන කෙනෙක්, මේ කල්පනාව නැතුව වැඩ කරන කෙනෙක් කියන කාරණාව. දැන් ඔය තත්වයේදී දැන් තුන්වෙනි කොටුවේ සුබයි කියන කාරණාවත් සඳහන් කළා. දැන් 1 2 3 4 ගත්තාම යම් යම් තොරතුරු යම් තාක් දුරකට සුබයි. යම් යම් අවස්ථාවලදී අසුබ තත්ත්වයන් නැති වෙනවා. දැන් ඔය කියන කාරණාව මේ අර අපි කියන්නේ ඔලුවක් නැතුව ඇවිදිනවායි කියන්නේ දැන් මෙතනදී මේ කාරණාව කොහොමද ප්‍රායෝගිකව ගැලපෙන්නේ? දැන් ගොඩක් අය රාහු කිව්වහම ගොඩක් බය වෙනවා. අයියෝ විභාග අසමත් වෙයි, මේ විවාහ අසාර්ථක වෙයි, මේ වගේ දැන් ඔලුවක් නැතුව වැඩ කරයි, මේ වගේ විවිධ දේවල් ඔලුවට නැගෙන විවිධ මැසිවිලි නගනවා. කොහොමද මේ කාරණාව ප්‍රායෝගිකව එකට ගලපගන්නේ? දැන් එහෙම වෙන්නේ උච්ච ශ්වාසේෂ්ඨ කියන தત્ත්වය අනුව. දැන් නීච වුණොත් දුර්වල වුණොත් එහෙම වෙනස් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි කියන අසුබ ස්ථානවල ඉදදී දැන් කුඩා දරුවෙක්ට අපි හිතමු උපත්තියෙම මහදසාව අවුරුදු 18ක් තියෙන්නේ. නමුත් ඒකේ එන පාදේ අනුව අවුරුදු ගණන් වෙනස් වෙනවා. අපි හිතමු දැන් අවුරුදු 16කින් විතර වගේම උපත්තිය නම් ලැබුවා. මේ දරුවගේ ඉන්නේ මේ අපි ඊළඟ කොටුව සම්බන්ධ කරලා කියන්නද මං ඒකට උදාහරණයක් තව? ඔව් අපි දැන් ඊළඟට අපි කතා කරන්න දෙන්නේ පහ. එතකොට දැන් පස් වෙන්න කිව්ව ගමන් සාමාන්‍ය ටිකක් බිය වෙනවා. මොකද අධ්‍යාපනයේ දරුපල ගැන කතා කරන තැන. දැන් උපත්තිම රාහු පහේ සුභ සංයෝග නැතුව අර වගේ කිව්ව විදිහට අවුරුදු ගානක දසාවක් ලැබුවොත් ඒ දරුවගේ අධ්‍යාපනයේ කඩාවැටීම වැඩි. අඩාලවීම වැඩි. ඒ කියන්නේ අධ්‍යාපනයට හොඳ නැහැ. අධ්‍යාපනයට කෙසේ හෝ මේ කියන්නේ උත්සාහය නැති වෙනවා. එහෙම නැත්තම් රංචු ගහිනවා. මතකෙටින්නේ නැහැ. ධාරණය කරගන්න හම්බු වෙන්නේ නැහැ. මෙහෙමත් වෙනවා සමහර වෙලාවට රාහු පහේ තිබ්බහම තව සංයෝග වටනහම තිනවා. දැන් ඔහු අධ්‍යාපනයට දක්ෂකම් දක්වන්නේ ක්‍රීඩාවට දක්ෂකම් දක්වනවා. එහෙම දක්වලා බාල කාලයේම විදේශගත වෙලා ක්‍රීඩා වගේ අංශ වලින් දිනු වෙනවා, කලාත්මක අංශ වලින් වෙනවා, ජාත්‍යන්තර ඔය චිත්‍ර තරඟ වගේ ඒවායින් ජයග්‍රහණ ලැබෙනවා. ඒ වගේ තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් රාහු පහට හොඳ ග්‍රහයක් හැටියට ගන්නෑ. රාහු පහේ දැක්ක ගමන් බියක් වෙනවා. ඔබ කිව්වා වගේ හිසක් නැහැ කියලා මේ වෙන්නේ. පහට ගුණයක් දෙන්න බැරි නිසා බාල කාලයේදී කරන්නේ විවාහ කටයුත්තක් නෙමෙයිනේ. ඔය ඒ දරුවට එන්නේ ඉගෙනීම නිසා ඒ ඉගෙනීමට බහර ගැසීමක් කරනවා. එතකොට දැන් විවාහ වෙලා ඉන්න කෙනෙක්ට එහෙම තවත් ග්‍රහ සංයෝග අනුව දරුපල ලැබීමට එහෙම බාධාවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේකේ පැති කීපයක් තියෙනවා. සමහර අයට නියුන් දරුවෝ ලැබෙන්නත් හේතු වෙනවා ග්‍රහ සංයෝග අනුව රාහු පහේ හිටියම. රහනවත්ම දැන් ග්‍රහ සංයෝග වගේම විවාහයක වගේ කාරණාවකදී එකතු වෙන අනිත් පාර්ශවයේ කේන්දරය අනුව ඒ ග්‍රහ සංයෝග අනුව තෝක වෙනස් වෙන්න පුළුවන්. ඔව් දැන් මම අයියේ දැක්ක අරුණි එහෙම හඳහන් දෙකක් විවාහ අපේක්ෂිත මේ විවාහ වෙලා ඉන අවුරුදු හතරක් ඒ දෙදෙනාගෙම රාහු පස්සෙන්නේ ඉඳලා මේ ඒ වගේම තබ සිකුරු අනිත් හඳහනේ කුජ ඒ විදිහට සම්බන්ධ වෙලා පස් වෙන්නේ ඉන්නේ. ඉතින් ඒක කෙලින්ම අඳුරගන්න පුළුවන් වුණා මේ මොකද දරුවෝ නෑ. ඔව්. පස්සේ දැන් ඒකට ප්‍රතිකර්මයට මැනික් ගැන කතා කරන්න තමයි වුණාවේ. උන් යොමු වෙලා තිනවා වෛද්‍ය ප්‍රතිකාර වලට. එතකොට බෙහෙත්
ඉවීම නැති වෙනවා. බෙහෙත් තමන්ගේ ශරීරයට රැඳා පවතින්නේ නැති. ඒකට දේවල් කරන්න පුළුවන්. එතකොට අපි අඳුර ගන්න පුළුවන්. එතකොට ඒ හඳහන යෙදලා තිබ්බේ කෙලින්ම කාලසර්පයෝගෙත් එක්ක. එතන අනිත් කොටු හිස් වෙලා. ඉතින් ඒක නිසා පැහැදිලිවම අඳුර ගන්න පුළුවන්. හැබැයි නවුනුත් ග්‍රහජ සංයෝග ගැන මම කතා කරා. දෙන්නම උපාධිධාරීන්. රාහු වෙත නිට අනිග්‍රහය හිටින් නිසා උපාධිධාරී. නමුත් දරුඵල නැහැ මේ වෙනකන්. මං හැබැයි උන්ට කිව්වා මේ දේවල් කරන්න එක දරු සම්පතක් නම් ලැබෙයි. හැබැයි දෙවෙනි දරුවා නම් හඳන්න එපා කියලා. රාහු 6ට ආවහම කොහොමද කියලා අපි කියමු. ඔව් රාහු 6ට හුඟක් හොඳයි. 3 වගේම තමයි. 6 හිටියාම උපරිම ප්‍රයෝජන ලබා දෙනවා. රෝග ස්ථානයේ සහ සතුරු ස්ථානයේ කියන ස්ථානේ. එතකොට සතුරු නසනවා. සතුරු නසනවා කියන්නේ සතුරුන් මරලා දානවා නෙමෙයි. සතුරුන්ව මර්ධනය කරනවා. ඉස්සරහට එන්න බයයි. එක්කක් මේ ඔවුන්ට බියක් දක්වනවා මොහොතෙක් හැපෙන්න බෑ. එතකොට කොහොම හරි කතාවෙන් බහින් හෝ තමන්ගේ දක්ෂතාවයෙන් සතුරන් මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සමාන්තරවත්නේ. ඒ කියන්නේ දැන් පස්වෙනි කොටුවේදී එක පැත්තක් දුර්වලයි අනිත් පැත්ත සුබයි කියන කාරණාව උතුම්ම සඳහන් කරන දැන් මේ 6 වෙනි කොටුවේදී එහෙම නැහැ. 6 වෙනි කොටුවේ බොහෝ දුරට සුබම තමයි. ගැහණු පාර්ශව දෙපාර්ශවයට බාම පැත්තක් බලවත් වෙලා හිටියොත් ඒක තවත් ගුණ එනවා. එතකොට එහෙම තියෙද්දී බොහොම ප්‍රකට වීමේ හැකියාවක් නැති වෙනවා. බොහොම ප්‍රසිද්ධ වීමේ. එතකොට ඒ වගේම තමයි එවැනි මහදසාවක් තමන්ගේ නියම කාලේ ලැබුවොත් දේශ දේශාන්තරයන් වලින් ඇවිදීම්, එතකොට ඒ අලුත් ව්‍යාපාර ඔවගේ දේවල් වලට බොහොම හේතුවක් ඇති වෙනවා. තම වැඩ කටයුතු කිරීමට අනිත් රාශීන් වල හිටියා වගේ නෙමෙයි 3-6 වගේ හිටියාම බොහොම ධෛර්යයක් එනවා. මම මොකක්ම හරි මගේම දෙයක් කරලා ඉදිරියට එන්න ඕනේ. නැත්තම් තමන් අපි හිතමු රැකියාවක් කරනවා නම් ඒ ස්ථානවල ඔහුට හොඳට වගකීම් පැවරලා ඔහුත් ඒ දේවල් හරියාකාරව කරලා පිබිමිදීමක් ඇතුව ඉදිරියට එනවා. එතකොට මේ අන්‍යයන් යටපත් කරගෙන ඉදිරියට එන්න හැකියාවක් තියෙනවා. හැබැයි ප්‍රවේශමක් විය යුතුයි. මම අත්දැකීමෙන් කියන්නේ මේ රාහු 6 ඉන්නකොට සාමාන්‍යයෙන් මේ ජටිබඩේ අමාරු. අපි අර කියන මේ බගන්දර අර්සස් වගේ රෝග වලට බලපෑමක් තියෙනවා බලවත් වෙලා හිටියත්. ඒක නිසා මොකද එහෙම වුණාම වෙන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ඉන්න අය ටිකක් උෂ්ණ කෑම වලට කට පිනවන රහ උෂ්ණාධික කෑම වලට කැමතියි. ඒක නිසා අර බඩ වේලීම් එහෙම හුඟක් ඇති වෙනවා. එහෙම වුණාම ඒ ගැන පොඩ්ඩක් සැලකුවොත් හොඳයි. ඔව් දැන් ඊළඟ කාරණාව මේ රාහු 7. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රබලම දැනගන්න අවශ්‍ය වෙන කාරණාවක් තමයි රොහන් මාත්මයා රාහු 7 පිහිටීම කියන කාරණාව. මම හිතන්නේ අපි ලබන සතියේ ඒ කාරණාව පිළිබඳ කතා බහ කරන සඳහා ඉතුරු රාශීන් වල කොහොමද රාහුගේ බලපෑම ඇතිවන්නේ කියන කාරණේ. මොකද අද දවසේ අපි තවත් කාරණා දෙකක් සම්බන්ධයෙන් විශේෂ ඔබ දැනුවත් කරන්න ඕනේ. බලාපොරොත්තු වෙමින් ඉන්න. මොකද බොහෝ දිනකට මේ රාහු 7 පිහිටීම සම්බන්ධයෙන් 8 පිහිටීම සම්බන්ධයෙන් රොහන් මාත්මයා ලොකු ගැටලු තියෙනවා. ලබන සතියේ අපි වැඩසටහන ආරම්භයේදී ඉතිරි කොට පිළිබඳව තමයි 7, 8, 9 දහයකලා දලාගෙන මේ කොට පිළිබඳව අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඔබට මතක් කරා දවසේ පෑනක් කොලයක් සූදානම් කරගන්න සීවලි මහරහතුන් වහන්සේ වන්දනා කිරීමේ කෙටි ගාතාවක් අපි ඔබට ලබා දෙනවා කියලා. ඉතින් ඔබ සීවලි මහරහතුන් වහන්සේ වන්දනා කිරීමෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන ආශිර්වාදය මොකද්ද? අපි දන්නවනේ ආජානි ගොඩක් වෙලාවට මේ අපේ බොහෝ නිවෙස් වල නේද සීවලි මහරහතුන් වහන්සේගේ අපි චාරූපයක් තියාගෙන තිබෙනවා. එතුමන් වන්දිනවා මේ හැමදේම කරලා සශ්‍රීකත්ව නේද නිවසේට කිසිම දෙයක් කැමෙන් බීමෙන් අඩුවක් නොවෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් නිවැරදිව අපි කටයුතු කරන්නේ කියන දේ තත් දවසේ රොහන් මහත්මයාගෙන් අපිට දැනගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා එක බිඳක්වත් දෙන්නේ නැතුව නේද? ඒක තමයි ප්‍රධානම කාරණේ. රොහන් මහත්මයා අපි ඒ කාරණාව පැහැදිලි කරලා අපි ගාතාව පෙන්. ඔව් දැන් ඒකත් එක්කම මේ කොලයක් පෑන ක්ලාසික කරන නම් අපි කතා කරමු මේ රාහු ගැන කතා කරන නිසා රාහු කාලය ගැන. දැන් හුඟක් දෙනෙක්ගේ ගැටලුවක් තියෙනවා. සමහර අය මේ එක එක විග්‍රහ කරනවා. එක තැනකදී පත්තරේකෙත් මම පොඩි විග්‍රහයක් කරලා එතනදී මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග ගැටීමක් ඇති වෙන නිසා උපේක්ෂාවෙන් මම එතනින් එහාට කතා කරේ නැහැ. දැන් රාහු කියන මේ ඡායාග්‍රහයෙන් වෙන විද්‍යාත්මක බලපෑම මේකයි. මේ දැන් රාහු කියන ග්‍රහයාගේ බලපෑම ගුරුත්වාකර්ෂණ බලපෑමක්. එතකොට මේ බලපෑම රාහු කාලෙදී අපි මේ ඉස්කෝලේ යන්න, තමන් වැඩ කටයුතු වලට යන්න, මේ බඩු මුට්ටු ගේන්න, මේ කඩේට යන්න ඕව වැලකෙන්න ඕනේ නැහැ. රාහු කාලේ කියන වෙලාවේදී ඊටාත්ම නිශ්චිත ඊටාත්ම සුපිරි වැඩ කරන්න එපා. කියන අපි තුම අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න නම් බෑ කරන්න. ඊටාත්ම තීරණාත්මක සාකච්ඡා. ඒව නොකළ යුතුයි. ඊටාත්ම තීරණාත්මක ගනුදෙනු අත්සන් කිරීම. මේව කරන්න එපා. ඔළුවට බොහොම බරක් දෙන හේතු ඇති වෙනවා. මේක කඩාකප්පල් වෙනවා.
රාහු කාලයේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලපෑමක් විද්‍යාත්මකව තියෙන්නේ. හිසට බරයි. ඒ කියන්නේ හිසට බරයි කියන එකෙන් මේ වෙන්නේ අපි ගන්න තීන්දු තීරණ වරදිනවා. ඔය කවුරුත් ඔළුවෙන් හිතන් කිව්වත් මේක තමයි ඇත්ත කතාව. නිසා විද්‍යාත්මක පදනමක් එතන තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලපෑමක්. දැන් මම දන්නවා සමහර රටේ අංක 1.2 ව්‍යාපාරිකයෝ ඉන්නවා මේ ඒ වෙලාවල් වල අසනක්වත් ගහන්නේ නැහැ. එතකොට දැන් සමහර මිනිස්සෙක් හිතනවා මේ අසනක් ගහන්නේ නැහැ කිව්වේ මොන හරි පොඩි දෙයකටත් කියලා නැහැ. මේ කෝටි ගණන්, මිලියන් ගණන්, බිලියන් ගණන් ව්‍යාපාර කරන අය ඒ වෙලාවට ඒ දේවල් කරන්නේ නැහැ. ඒක මේ එහෙම නැති අයට තේරෙන්නේ නැහැ මේක. ඉතින් මේකේ හේතුව අපි ගන්න තීන්දුව වරදින් නිසා ගුරුත්වාකර්ෂණ බලපෑමක් තියෙන්නේ. ඒත් ඒ වෙලාවේදී අත්‍යවශ්‍යම කාරණාවක් වුණොත් චූල නැකත් කියන නැකත් භාවිතා කරනවා. දැන් අපි ඒක කිව්වේ මම දැනගැනීමට අපි දැන් කතා කරන්නේ මේ සිවිලි හඳුරු ගැන. අදයියක නෙමෙයි අවුරුදු 8ක 10ක් විතර ඉඳන් මම මේ කියන දෙයක් අරුණී අජානි මම මෙලන් නාලිකාවල කතා කරා. ඔබ දැකලා ඇති අපි ඕක පුරුදු වෙලාම තියෙන්නේ මේ නිවසේ උළුස්සේ තමයි සිවිලි හඳුරන් ස්ථානගත කරන්න. එතකොට ඕක දැකලම තවත් පත්තරවල තවත් අයත් කතා කරලා තිබ්බා. ඒකටත් සතුටු වෙනවා මම. දැන් හුඟක් වෙලාවට අපි එහෙම කරන්නේ පුරුදු වෙලා තියෙනවා අපේ ගතියක් ඒක. විශේෂයෙන්ම මේ සිවිලි හඳුර එළිය බලාගෙන නෙමෙයි ඇතුළ බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ බලාපොරොත්තු වෙන්නේ අපිට කණ්ඩ බොණ්ඩ මිල මුදල් ටික අඩුවකින් තොරව ලැබෙන්න කියලා. ඒක හරි වැරදි. සිවිලි හඳුර කියන්නේ කවුද? ප්‍රත්‍යහලාභීන් අතර අගතැන්පත්. ඒ කියන්නේ ලාභීන් අතර අගතැන්පත්. ඒ කියන්නේ ඒ තරම් ලාභයන් ලැබෙන කෙනෙක් නැහැ. ඒ පෙර සසරේ කරපු අසීමිත පුණ්‍ය කර්මයක්. ඒක නිසා ඒ ස්ථානයේ නෙමෙයි බුදුහාමුදුරන්ට ආසන්නේම තැන්පත් කරලා පූජාවක් පවත්වන්න පැන්විදුරක් විතරක් නෙමෙයි. මම මේ දින ගාථාව කෙටි ගාථාව. ඔබ දීර්ඝ ගාථාව දන්නේ නැති එක පූරින්තා පාරමී සබ්බේ කියලා ඒක දිගයි. එතකොට ඕක කියන්න අමාරුයි. එතකොට ඒක මගහැරෙන නිසා තමයි අපි කෙටි ගාථාව දෙන්නේ. මේ කෙටි ගාථාව වන්දනා කරාම හැබැයි ඔබගේ අදහස තියාගන්න එපා මේ කරන්නේ තමන්ට මිල මුදල් අනිකුත් ඒවා ලැබෙන්න කියලා. නමුත් ඔබ දන්නේ නැතුව නිරායාසයෙන්ම ඔබට ලැබීමක් ඇති වෙනවා. හැබැයි මේ අද තියලා හෙට ලැබෙන්නේ නැහැ. මේ මේක දිගටම කරන්න ගත්තට පස්සේ තව අවුරුදු දෙකකින් ඔබේ තත්ත්වය වෙනස් වෙනවා. හැබැයි මේ කියන ගමන් ලෞතර බුදුරජාණන් වහන්සේ අමතක කරලා කරන්න එපා. එතකොට මේකේ තනිකරම අපේ වැටෙනවා මේ 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 අවස්ථාව දිසා මිත්‍යා දෘෂ්ටියටම වැටෙනවා. මොකද මේ මේ හේතුවක් ඇතුවමයි ලබන්නමයි මේ කරන්න කියලා. ඒක නිසා සිවිලි හම්දුරන්ගේ පිළිමයක් හෝ රූපයකට මේ ගාතාව මේ වන්දනා කරන්න මම දැම්මාම ඒක මම කියන්නම් මේ විදිහටයි කරන්න කියලා. ඒ වගේම දැන් මෙහෙම වෙන්න සිවිලි හම්දුරන්ට හේතුවක් ඇති වුණා. මේ වගේම තමයි ඔබ අහලත් ඇති නැතුවත් ඇති සිවිලි හම්දුරන්ගේ අනිත් පැත්ත තමයි ලෝසත හම්දුරු. ලෝසත හම්දුරෝ සිවිලි හම්දුරන් වගේ නෙමෙයි බඩකට පිරෙන්න අවසානයේ පිරිනුවන් පාන අවස්ථාවේ අවසන් මොහොතේ තමයි බඩකට පිරෙන්න දාන වේල පවා ලැබෙන්නේ. මොකද පුංචි අවසරයක් දෙන්න අපිට වෙලා බලලා ඇවිල්ලා අපි ওই කාරණා පැහැදිලි කරගමු. ලීසින් වාසෙ 3 මාසේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. හඳයි අපිටම අවස්ථාව දෙන්න. ඔව් එතකොට මේ දැන් ලෝසත හමුදුරුව එක්තරා ආත්මයක මේ ඉපදිලා මාර්ගඵල ලබලා නෙමෙයි ඉන්නේ. තම කෙටියෙන් මම කියන්නේ මේ සිල්වත් රහතුන් වහන්සේගේ දාන වේලක් හිතාමතා අර දැවෙන හේනකට විසිකිරීම නිසා ප්‍රතිග්‍රහයකයා ධාමත්ම ඉහළයිනේ රහතුන් වහන්සේ කෙනෙක්නේ හිතාමතා කිරීම නිසා තමයි මේ උන්වහන්සේට අවසන් ආත්මෙ දක්වා බඩකට පිරෙන්න කෑම නොලැබෙන්නේ. මේක හොඳ පණිවිඩයක් අපි ගේන්නේ ඕන තරම් නිවසේ කෑම විසික් කරන්න දේවල් තියලා සමහර අය දෙන්නේ නැති අය ඉන්නවා. සතෙක්ට හරියට දෙන්නේ නැහැ. මිනිස්සෙට කෑම බත් ටිකක් දෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමහර හෝටල් හිමියෝ එහෙම මේ මේ ළඟින් ඇවිල්ලා ඉල්ලන කෑම ඉස්සරහ වල්ගේ වනාවන ඉන්නවා මේ සත්තු කටින් ඉල්ලන්න බෑ. ඔබගේ මුකුත් අඩු වෙන්නේ නැහැ. පොඩි කැම ටිකක් දුන්නම හෙට දිනෙත් ඇවිල්ලා මේ වදයක් එන්නේ. නමුත් කොච්චර පිනක්ද මේ දැන් හුඟක් අය කියනවා අපිට බිස්නස් නැහැ බිස්නස් නැහැ. ඒ එන සතෙක්ට නැත්තම් දුප්පත් කෙනෙක්ට බත් වේලක් දෙන්න බැරි ඔබට කොහෙද ලැබෙන්නේ? ඉතින් ඒක නිසා දැන් ලෝසත හම්දුරුව ගැන කතා කරනකොට ඕකේ අනිත් පැත්ත. දැන් මං වෙලා නැති නිසා කෙටියෙන් කිව්වේ දැන් අවසාන ආත්මේ මේ සරුත් මහරහතුන් වහන්සේ අතර මේ ලෝසත හම්දුරුව රහතු භාවයේ ඉන්නවා. දැන් මේ ලෝසත හම්දුරුව වඩිනකොට මිනිස්සු කෑම බෙදන්නේ නැහැ. හේතුව පේන්නේ ඒ කරපු කර්මෙට
පාත්‍රය පිරිලා. පිරිච්ච පාත්‍රයකට කෑම බෙදන්නේ නැහෙනි. ඉතින් නිතර බඩගින්නේ. දන්න හාමුදුරුවරු තමයි කෑම දෙන්නේ. හැබැයි අතට ගත්තොත් ඒ කෑම ප්‍රමාණය අඩු වෙනවා. දැන් ලෝසිත හාමුදුරුවෝ පිරිනුවන් පාන්න බොහොම අන්තිම මොහොත. මේක දකින්න සැරියුත් හාමුදුරුවෝ. දැන් පිරිනුවන් පාන්න අපි තුමු දැන් තව සුළු මොහොතකින් සැරියුත් හාමුදුරුවෝ මේ තමන්ගේ පාත්‍රයට දානේ අරගෙන ඇවිල්ලා දෙන්න හදනකොට මේ ලෝසිත හාමුදුරුවෝ ගන්න හදනවා. හරි කුසගින්නෙන් ඉන්නේ. නමුත් කියනවා මේ ලෝසිත ඔබ ගන්න එපා කියලා. සැරියුත් හාමුදුරුවන්ගේ අතින් තමයි ලෝසිත හාමුදුරුවන්ට කවන්නේ. මොකද ඒ අතට ගත්තනම් ඒක ඒකත් නැති වෙනවා. ඒ අන්තිම මොහොතේ තමයි බඩකට පිරෙන්න කන්නේ. ඒක ආසාවකට නෙමෙයි, මොකද ශරීරය පවත් ගන්න එපයි. ඒ තරම් කර්මයක් කළා තියෙනවා. එතකොට අපි බහුතරයක් ලෝසත හාමුදුරුවන්ගේ චරිතය රඟපාමින් සීවලී හාමුදුරුවන්ගේ ප්‍රතිඵල ලබන්න බලනවා. ඉතින් ඒක කරන්න එපා. ඒක මං කිව්වේ ඒක නිසා. ලෝසත හාමුදුරුවෝ ගැන තේරුම් අරගෙන මෙන්න සීවලී හාමුදුරුවෝ වඳින කෙටි ගාතාව මෙයින් වැඳලා ඔබ බොහොම මේ මොනවාද ව්‍යාජ නොවිච්ච ප්‍රාර්ථනාවන් කරන්න. එතකොට ඔබට හුඟක් ලැබීම වලට හේතු වෙයි. ඔව්, දැන් අපි ගාථාව සූදානම් තිරේ සටහන් කරන්න. අර නිවැරදි අවබෝධයත් එක්ක ඔබට මේ ගාථාව නන්දනා කරන්න හැකියාව තිබෙනවා දැන් නේද? පියන් දේව මනුස්සානං බ්‍රහ්මාණංච පියන් තථා පියන් නාග සුපන්නානං කතකින්චං අනාසවන් ලාභින් ලබත්තං සබ්බත්ත වනේ ගාමේ ජලේ ඵලේ ලාබීන මග්ගතම් පත්තන් කත්වාන කුසලම් බහුන් ජලබිඤ්ඤම් මහා තේජන් පහින්න පටිසම්බිදං සුසීලං සීවලී තේරං නමාමි සිරසාදරන්. නැවත වතාවක් ඕන්නම් කියන්නම්. පියන් දේව මනුස්සානං බ්‍රහ්මාණංච පියන් තථා පියන් නාග සුපන්නානං කතකින්චං අනාසවන් ලාබින් ලබත්තං සබ්බත්ත වනේ ගාමේ ජලේ ඵලේ ලාබීන මග්ගතම් පත්වන් කත්වාන කුසලම් බහුන් ජලබිඤ්ඤම් මහාතේජන් පහින්න පටිසම්බිදං සුසීලං සීවලී තේරං නමාමි සිරසාදරං කියන මේ කෙටි ගාථා. ඔබට යම් නිදියකින් මේක පුළුවන් ඉක්මනට ලියාගන්න බැරි වුණොත් මගේ මේ ඇස්ට්‍රොලොජි රොහන් දයාරත්න Facebook පිටුව හරහා මේ ගාථාව ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේම මේ යම් හේකින් බැරුණත් අපි ඊළඟ සතිය එකක් දෙන්නම්. මේ ගාථාවෙන් වැඳලා මේ ඔබ කෑම බීම නෙමෙයි, විශේෂයෙන්ම ඔබ යුතුකමක් හැටියට ප්‍රත්‍යහලාභින් අතරින් අග තැන්පත් වූ සීවලී හිමියන්ට වන්දනා කරලා තමන්ට සැනසීම ආදී දේවල් ඉල්ලන්න. කෑම බීම නැති වුණත්, රැකියාව නැති වුණත්, ආර්ථික නැති වුණත් සැනසීම නැහැ. ඒක නිසා කෙටියෙන් අපි සැනසීම තමයි ඉල්ලන්න ඕනේ. එතකොට මේ ඔබට බොහොම නැති වෙච්ච දේවල් ලැබෙන්න හේතුවක් වෙයි. ඔව්, තිරෙත් දැන් ටිකට කලින් සඳහන් වුණා කොයි ආකාරයෙන්ද Facebook පිටුව රහන්දරත් මහත්මයාගේ Facebook පිටුව හා සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තියෙන්නේ කියලා. ඒ අතර අපි දුරකථන අංක සඳහන් කරන්න. එතුමන් ඔබට මුණ ගැහෙන්න පුළුවන් මේ අංක වලට කතා කරලා වෙලාවක් දිනයක් වෙන් කරවා ගත්තොත් 071-322-6791 071-322-6791 077392-2626 දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.